ఏదో హత్తికొచ్చి విహారారామ సాంకీర్ణ భూమి ఆశ్రితవ రూగత కిరణ సోమరద్ద రేణుక యువలగే అలుత్మ నిర్మాణ వెన సింహ భావ చిత్రపటే దర్శనేకి రూగత కిరీం సిదుకలే జోలి దేవనదా ఉవత్ జాక్సన్ ఇరేష్ సమగ అనురాధ పురేట పెమినియే ఈట దెన దెకకట పెర ఎనం జూని 30 వెనదాయ రూగత కిరీమకట గ్యామ జాక్సన్ ఆంటనీ మహాత్మ్య మౌలికం బలన దేయత్ తమై నవతన హోటల్ ఏజిఎం ఎక తీయనవద కియలా ඒ අනුව ජිම් එකක් තියෙන හෝටලයක තමයි අපි නව තැන්ගන්නේ අපි නැවතිලා එන දින කිහිපයට අදාළව ආහාර ලැබෙන්න ඕන ආකාරයත් ගිය දවසම හෝටලේ අදාළ අංශයට දැනුම් දුන්නා මොකද සෑහෙන දවසක ඉඳලා ආහාර පාලනය කරමින් තමයි එතුමා චිත්‍රපටයේ රූගත කිරීම වලට සූදානම් වුණේ ජූලි පළමු වෙනිදා ජැක්සන් මහත්මයා බොහෝ වේලාවක් ගත කළේ ජිම් එකේ ව්‍යායාම කරන්න ජොගින් කරන්න සැලකිය යුතු කාලයක් විතරලා ඉරේ සෞඛ්‍යන ආකාරයට රෝගත කිරීමකට ගිය විට ජැක්සන් සම්පූර්ණයෙන්ම ජීවත් වන්නේ ඒ තුලයි. ජූලි පළවෙනිදා වැඩි කාලයක් ව්‍යායාම කරමින් ඇවිදිමින් ඔහු කලේ පසුදා තිබෙන රෝගත කිරීමකට සූදානම් වීමයි. ජූලි දෙවෙනිදා රෝගත කිරීම යෙදී තිබුණේ හැන්දෑවේය. එනිසා ජැක්සන් හත්තිකුච්චි විහාරාරාම සංකීර්ණ ආශ්‍රිත රෝගත කිරීම ස්ථානයට ගියේ ඉර අදරට හැරුණාට පසුවයි. ඔහු දිවා ආහාරය ගත්තේත් එතනදීය. දිවා ආහාරයෙන් පසු රංගනයට අදාළ ඇඳුම් ආයිත්තම් වලින් සැරසුණේ රූගත කිරීම ආරම්භ කෙරුණේ හැන්දෑවේ 6:30ට විතරය. එදින ජැක්සන්ට රඟපානට තිබුණේ දැල්වෙන පන්දමක් අතින්ගෙන කන්දක් උඩ සිට සිංහබාහෝ කියා කෑ ගසන දර්ශනීයකි. ජැක්සන්ගේ රංගනය සමග ඒ සාර්ථක රූගත කරගත හැකි වූ නිසා සියල්ලන් සිටියේ සතුටින්ය. රූගත කිරීම අවසන් වන විට රාත්‍රී 8:15 වී තිබිනි. යාලි නාවතනට යාමට ජැක්සන් කැබ් රථයට ගොඩු යේ රංගනයට ඇඳි ඇඳුම් ආයිත්තම් සහ වේශ නිරූපණ ඉවත් කර සාමාන්‍ය ඇඳුමිනි. පිටත් වීමට කලින් හෝටලයට දුරකතනින් අමතා රාත්‍රී ආහාරය සකස් කර තබන්නේද දැනුම් දෙන ලැබිනි. රූගත කිරීම අවසන් කරලා අපි එතනින් පිටත් වුණේ රෑ 8:30ට විතර. රූගත කිරීම කරපු තැන ඉඳලා ප්‍රධාන පාරට එන්න විනාඩි 20ක් විතර ගියා. අපි අතුරු පාරේ කැබ්‍රියේ ෆොග් ලයිට් දාගෙන ආවේ. ප්‍රධාන පාරට ආවට පස්සේ ෆොග් ලයිට් නිවලා සාමාන්‍ය ලයිට් වලට මාරු වුණා. ඔය දවස්වල රටේ තිබුණු ඉන්ධන අර්බුදේ, විදුලි අර්බුදේ වගේ කාලීන දේවල් ගැන කතා කර කර අපි ආවේ. එදා කරපු රූගත කිරීම හොඳටම වුණා කියලා ජැක්සන් මහත්මයා හරිම සතුටින් වාහනේ පදවාගෙන ආවේ. ඔය විදියට අනුරාධපුර නගරයේ දෙසට එනකොට තලාව ටවුන් එක පහ වුණා මට මතකයි. තලාව ටවුන් එක පහ වුණාට පස්සේ මම්මගේ ජංගම දුරකථනයේ ලොකේෂන් ඔන් කරගත්තා. මම එහෙම කරේ අනුරාධපුර ටවුන් එකේ වඩරවුම් ගොඩක් තියෙන නිසා හෝටලේ හොයාගන්න පහසු වෙන්න. අනුතර වූ දිනවල කියවුනේ ජැක්සන් පැයට කිලෝමීටර් 80ක් 90ක් වැනි වේගයකින් කැබ්‍රිය පදවා ඇති බවයි. එහෙත් ඉරේෂ් කියන්නේ ඒට වෙනස් කතාවක්. ජැක්සන් මහත්මිය කැබ් එක පැදුවේ පැයට කිලෝමීටර් 40ක් 50ක් අතර වේගයකින්. විදුලි අර්බුදය නිසා ඒ දවස්වල දවසේ එක් එක් වෙලාවන් වලට විදුලිය විසන්ධි කරනවා. අපි එන වෙලාවෙත් තලාව අනුරාධපුර පාරේ පහන් කණුවල විදුලිය විසන්ධි කරලා තිබ්බේ. ඒ නිසා දැඩි අන්ධකාරයේ මැද කැබ් රථයේ ලයිට් වල එළියෙන් ආවේ. අනෙක් විශේෂ කාරණේ තමයි ජැක්සන් මහත්මයාගේ ඔය කැප් රථයේ පැයට කිලෝමීටර් 80ක් 90ක් වගේ වේගයකින් පදවන්න බැහැ. එහෙම පැදවුවොත් හීට් වෙනවා. ඒ නිසා අධිවේගී මාර්ගයක යන වෙලාවකුණත් ඔය කියන තරම් වේගයකින් කැප් රථයේ පදවන්නේ නැහැ. ජැක්සන් සමන් සමග කතාබහට නිරතව එන අතරේ ඉරේ සිටියේ ජංගම දුරකථනයේ සිටියමට මුහුණ ඔබාගෙනයි. ටික දුරක් එලෙස එන විට සමන් එකවරම පොඩි අයියේ අලියා අලියා කියා කෑ ගැසීය. ළඟට යන කල්ම ජැක්සන් මහත්මයයි සමන් මහත්මයයි අලියා දැකලා තිබුණේ නැහැ. මම කලින් කියපු විදියට පාරේ විදුලි පහන් කණුවල විදුලිය විසන්ධි කරලා තිබ්බේ. ඒ හරියේ ගෙවල් මණ්ඩියක්. ඒත් ගෙවල් වලට විදුලිය නැහැ. වටපිටාවම කළුවරයි. පාරයිනේ හිටපු අලියා අපේ කැප් එකේ ලයිට් එළියට තමයි පාරට පැනලා තියෙන්නේ. එතකොට වාහනේ නවත්ත ගන්න බැරි තරමට අලියට ලඟ වෙලා ජැක්සන් මහත්මයා බ්‍රේක් කරන්න හදනකොට වාහනේ අලියාගේ වැදිලා ඉවරයි. ජංගම දුරකථනයේ තිරයට ඔබාගෙන හිටපු ඔළුව උස්සනකොට මම දැක්කේ අලියා බොනට්ටුව උඩට වැටෙනවා. එහෙම වැටුණු විදියටම අලියා බොනට්ටුව උඩ පුංචි වෙලාවක් ඉඳලා නැගිට්ටා. හැබැයි එහෙම නැගිට්ටට අලියාට තමන්ව පාලනය කරගන්න බැරි වුණා. ආයෙත් පාරක් කැබ් එක උඩට වැටුණා. දෙවෙනි පාර වැටුනේ කැබ් එකේ වහලේ උඩට. ඔය වෙනකොට වාහනේ දඩ දඩ ගගා ගැස්සෙනවා. දෙවෙනි පාර වැටුනට පස්සේ නැගිටපු අලියා වාහනේ ටිකක් එහාට ගියා. අලියා එහෙම ඉන්නව දැකලත් මම ඉක්මනට වාහනේ බැස්සා. වාහනේ බැහැපු ගමන්ම ජැක්සන් මහත්තයා ළඟට ගියා. බෙල්ල රිදෙන වෛරේෂ් කියලා එතුමා කියනකොට බොහොම පැහැදිලිවම කිව්වා.
ජැක්සන් මහත්මයාගේ ඇඟේ කිසිම තුවාලයක් වෙලා තියෙනව දැක්කෙත් නැහැ. ඒ වෙලාවේ මම පුළුවන් තරම් හයියෙන් කෑ ගැහුවා. හැබැයි අනතුරේ සද්ද ඇහිලත් මම කෑ ගහද්දි කවුරුත් වාහනේ ළඟට ආවේ නැහැ. කිසිවෙක් එලෙස කැබ් රථයට ලං වී නැත්තේ ඒ අසලම අලියා සිටි ඇති බැවින්. වාහනේ අසලට එනම වෙනුවට අවට සිටි මිනිසුන් කෑ ගසා ඇත්තේ ඉරේෂ්ට එතනින් ඉවත් වන්නයි කියාය. ඒ අලියාගෙන් ඔහුට යලි ප්‍රහාරයක් එල්ලෙවේයයි බියෙන්. මේ නිසුමට එහෙම කෑ ගැහුවේ අලියා ළඟ හිටියේ නිසා කියලා මම දැනගත්තේ පස්සේ. ඒත් ඒ වෙලාවේ මගේ ඔළුවේ වැඩ කළේ ජැක්සන් මහත්තයාට මොකද වුනේ කියන එක විතරයි. මම ওই වෙලාවේ රේණුකා බාලසූරිය මහත්මියට දුරකථන ඇමතුමක් ගත්තා. රුගත කිරීම කරපු තැන හරියටම දුරකථන සංචාර නොතිබුණත් වාසනාවකට වගේ පළමු නාද වීමෙම ඇ දුරකථනයට උත්තර දුන්නා. මම එතකොට වෙච්ච දේ ගැන කිව්වා. කලාව පහුණු බව මතක බවත් රේණුකා මහත්මියට කිව්වා. ඊට පස්සේ මම ජැක්සන් මහත්තයාම වාහනයෙන් එළියට ගන්න උත්සාහ කළා. ඔය වෙනකොට අලියා ළඟපාතක නොහැරි නිසා මිනිස්සු ටික ටික වාහනයට ලං වුණා. ඒ අයගේ උදව්වෙන් ජැක්සන් මහත්තයා වාහනයෙන් එළියට ගත්තට පස්සේ එතුමාගේ හිස මම්මගේ උකුලේ තියාගත්තා. ඒත් එක මට සිහි නැති වුණා. ඊට පස්සේ ටික වෙලාවකින් මට සිහිය ආවත් සිහිය ආපු වෙලාවින්නම් රෝහලට ගෙනෙහින් ටික වෙලාවක් යනකම් මම හිටියේ අඩ සිහියකින් වගේ. ඉරිස් දුන් දුරකථන ඇමතුමකට අනුව අනුතර සිදුව ස්ථානයට චිත්‍රපට කණ්ඩායමේ මුලින්ම පැමිණ තිබුණේ සෝමරත්න දිසානායකය. ඔහු එවට දුටුවේ අනුතරින් හානියට පත් කැබ්‍රිය සහ ඒ අසල වැටී සිටින ජැක්සන් සහ ඉරේෂ්. ජැක්සන් සහ ඉරේෂ් වහා තමන් පැමිණි වෑන් රථයට දමාගත් සෝමරත්නේ ඉක්මනින්ම ආවේ අනුරාධපුර රෝහලටයි. සමන් කැබ්‍රියේ හිර වී සිටි නිසා ඔහු එනි එළියට ගෙන අනුරාධපුර රෝහල වෙත ගෙනවිත් තිබුණේ වෙනත් වාහනයකය. ජැක්සන් අනුරාධපුර රෝහලෙන් කොළඹ ජාතික රෝහල වෙත එදින රාත්‍රියේම මාරු කරනු යවනු ලැබිණි. ඒ වෛද්‍යවරු හතර දෙනෙකු ඇතුළු හත් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සහිතවයි. ඉරේෂ්ගේ හිසේ වූ තුවාල වලට මෙහුන් 32ක් යොදනු ලැබිණි. ඔහු අනුරාධපුර රෝහලෙන් පිටව ආවේ දින 3කට පසුවයි. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතත් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.